හරි මං හිතන්නේ කට්ටිය ජොයින් වෙලා ඉන්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ 2016 පේපර එකේ 7 8 නෑ 8 9 කියන ප්‍රශ්න දෙක. මං හිතන්නේ ඔයාලා උත්තර හොයාගන්නත් ඇති. හැමෝටම ප්‍රශ්නේ හම්බුණාද? ප්‍රශ්නේ ලැබුණාද? හැමෝටම තියෙනවද ප්‍රශ්නේ? නැත්තම් නැති අයට මේ ස්ක්‍රීන් එකේ තියෙනවා බලාගන්න පුළුවන්. මං පළවෙනි ප්‍රශ්නේ කියන්න. ඇහෙනව නේද මාව? ඇහෙනවද? වෙනවා මිස්. හරි වෙනවා අපි මිස්. බලමු පළවෙනි. හරි පළවෙනි ප්‍රශ්න බලන්න. ගැටළු විසඳීමේ විද්‍යාත්මක ප්‍රවේශය අනුව අපගේ ගැටළු විසඳාගත හැකි ආකාරය පෙන්වා දෙන්න. එහෙම ප්‍රශ්නයක් මේ 2016 තිබ්ද? ගැටළු විසඳීමේ විද්‍යාත්මක ප්‍රවේශය අනුව අපගේ ගැටළු විසඳාගත හැකි ආකාරය පෙන්වා දෙන්න. ඒ ප්‍රශ්නේ කවුරු හරි ලියපු උත්තරයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකක් හරි. කාට හරි ලැබිච්ච එකක් තියෙනවද? හොයාගත්ත එකක්, කොතකින් කියවපු එකක්? කාට හරි තියෙනවද? ජනක සර් ඉන්නව නේද? ඉන්නවා මිස්. දැනුයි මේ ඔන්ලයින් එකක් ඉවරලා සම්බන්ධ වුණා. ඉන්නවා ඉන්නවා. අපිට කොහොමද ඒක ඒ වගේ එකකට උත්තරේ දියන්න ලැබුණොත්? එහෙම ගැටළු විසඳීමේ විද්‍යාත්මක ප්‍රවේශය අනුව අපගේ ගැටළු විසඳාගත හැකි ආකාරය පෙන්වා දෙන්න. කොහොමද අපිට උත්තරේ ලියන්න පුළුවන් වෙන්නේ, ගලප ගන්න පුළුවන් වෙන්නේ? ගැටළු විසඳීම ගැන අපිට කරලාද තියෙන්නේ? මමත් නම් බැලුවා, මට හම්බුන්නේ. අපි ඕක ගැන ඔයිට කලින් දවසක මේ කට්ටියට හම්බෙච්ච කරුණු වලින් අපි නිකන් කතා කරා නේද? විද්‍යාත්මක ප්‍රවේශයක් ගැන, මොකක් හරි එන එකක් ගැන. ටීචර්ස්ට මතකද දන්නේ මුල්ම කාලේ? එහෙම නැත්නම් කාට හරි හම්බෙච්ච එකක් දැන් අපිට නිකන් අර මේ ඐඩියා එකක් ගන්න වගේ තියෙනවා නම් ඒත් කමක් නැහැ. තියෙනවා නම් නිකන් කතා කරමුද? නැත්නම් අපි එක අත්හැරලා ඊළඟ ප්‍රශ්නට යන්ද? මොනාම හරි උත්තරයක් ලැබුණා නම් කාට හරි. කාටවත් මුකුත් හම්බුන්නේ නැද්ද? ඒ කියන්නේ ගැටළු විසීමේ රොලන්ස්ගේ පොතේවත් මුකුත් තිබුණ නැද්ද? මගේ ළඟ නම් පොතක් නැහැ. ගෙස්ටෝල්ඩ් න්‍යායත් එක්ක මට චුට්ටක් හම්බුණා මිස්. ඕ ඒක නිවැරදිද නම් දන්නේ නැහැ. ඕ පොඩ්ඩක් කියවමුද බලන්න. වර්තයිම විසින් මිනිස් චින්තනයේද ගෙස්ටෝල්ට් මත අනුව විග්‍රහ කර දක්වා ඇත. ගැටලුවක් විසඳිය හැක්කේ සමස්ත ආකාරයට සිටීමෙන්, ඛණ්ඩ වශයෙන් නොවේ. මුළු ගැටලුව ගැනම සිටිය යුතුය. එවිට කෙලින්ම විසඳුම කරා පැමිණිය හැකිය. කෝල තෝන්ඩයින් පර්යේෂණද ඒ අනුව නැවත විග්‍රහ කර දැක්විය. බලලාට එම පරීක්ෂණය මුලින් තියෙනවා මිස්සේගේ. මම නෝට් එක දාන්න. බලලාට එම පරීක්ෂණයේදී ගැටලු විසඳීමේ ක්‍රමයට දොර ඇරගත නොහැකි වූයේ ගැටලුව බලලාගේ හැකියාව ඉක්මවා ගිය එකක් වූ නිසාය. සරල ගැටලුවක් දුන්නේ නම් බලලා එය සමත්යක් වශයෙන් වටහාගෙන පැත්වරද ක්‍රමය නොයදා විසඳන බව ඔහු කීවේය. ඔය විදිහ තව තියෙනවා මිස්. හැබැයි නෝට් එක ටික මේ මිස් මොකටත් ඒක අපේ ගෲප් එකටත් දාන්නකෝ. ඒක ඔය මම එහෙම කරන්නම්. තවත් මොනා හරි රෝලන්ඩ් සර් ගෙනන් නෙමෙයි අපේ දයාරෝහණ කොලාර කොරාල් මහත්මයාගේ එක. අධ්‍යාපන විද්‍යාව හා ගුරුවරයා කියන තව කාට හරි මොනා හරි එකතු කරන්න තියෙනවද ඒකට? අපිට මේ කෙනෙක් හරියටම තව ටිකක් තියෙනවා මේකේ. ප්‍රතිවේග ඉගෙනම තිබුණා මෙතේ. පළමුව සම්පූර්ණ ගැටලුව අවබෝධ කර ගැනීමට විවිධ ක්‍රියාකාරීත්ව මගින් උත්සාහයක් කරයි. පැත්වරද ක්‍රමයද
ප්‍රකාශිත චර්යාවකට වඩා මානසික සිද්ධියක් ලෙස මොහු දකි. එය එක් පියවරකි. එය ගැටලුව විසඳීමේ විසඳීම් බොහෝමයක අවශ්‍ය අංගයකි. ජීවියා හැම විටම සිය මනෝවිද්‍යාත්මක ශාස්ත්‍රය සංවිධානය කරන බවත් සත්වරද ඉගෙනීමෙහිලා කරනු ලබන නිරීක්ෂණ හා ක්‍රියාකාරකම් මීට උපකාරී වන බව ඔහු දැක්වූහ. සෑම ක්‍රියාවකටම පසුව ප්‍රතිවේදය වහා පහළවන තෙක් එම මනෝවිද්‍යාත්මක ශාස්ත්‍රය නැවත නැවත ප්‍රතිසංවිධානය වේ. එම ජීවියා ගැටලුව විසඳීම ගොඩනගෙන සිතියම් මාලාවක් උපිර නිරීක්ෂණ කිරීමට අපහසු. එය තමයි කියන්නේ පරිශන වෙනම විස්තර කරලා තියෙනවා. මේ මොකටද මිස් ඒක දාන්නකෝ. අපිට එතකොට කාට හරි උත්තරයක් ගලප ගන්න කෙනෙක් හරි ගැවුවක් වෙයිනේ. එතකොට ඒක මේ ඒකි තව කාට හරි අදහසක් එකතු කරන්නේ නැත්නම් අපි ඒක පස්සේ කතා කරන්න තියාගමු. තව විස්තර ඕන නම් නැත්නම් ඊළඟ එකේ තියෙන සිසුන් තුල ඉගෙනුම් මාරෝ සිදුවන පරිදි ඉගැන්වීමෙහිලා ගුරුවරයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රම ශිල්ප හා උපාය මාර්ග කවරේදයි පෙන්වා දෙන්න. ඒක අපිට කරගන්න පුළුවන් වෙන්නේ ඉගෙනුම් මාරුව ගැන ඉගෙනුම් මාරුව සිදුවන පරිදි ඉගැන්වීමෙහිලා ගුරුවරයෙකු විසින් අනුගමනය කර අනුගමනය කළ යුතු ක්‍රම ශිල්ප හා උපාය මාර්ග කවරේදයි පෙන්වා දෙන්න. ඒකට උත්තර ලියපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? ඒකේ මේ මට පොඩි උත්තරයක් තියෙනවා. ඉගෙනුම් මට හම්බෙච්ච එක ඉගෙනුම් මාරුව කියලා කියන්නේ කිසියම් අවස්ථාවකදී උපාර්ජනය කරගත් දැනුම ආකල්ප කුසලතා ආදිය ඒවා විශේෂ වශයෙන් ඉගෙන නොගත් අවස්ථාවකට යොදා ගැනීම ලෙස අර්ථ දැක්විය හැකි කියලා. ඒකේ ඉගෙනුම් මාරුවේ ස්වරූප තුනක් තියෙනවා. ධනාත්මක හෙවත් ප්‍රතිචලනාත්මක ඉගෙනුම් මාරුව, ඉගෙනුම් මාරුව නොපැමිණි අවස්ථාව, ඍණාත්මක හෙවත් ප්‍රතිචේදනාත්මක ඉගෙනුම් මාරුව කියලා. මේ ගැන කියලා තියෙන්නේ තෝන්ඩයි ජූඩ් ක්‍රෝන්බර්ග් කියන අය තමයි කියලා තියෙන්නේ. ඒකට ගුරුවරයෙක්ට කොහොමද වැදගත් වෙන්නේ කියලා කිව්වොත් එහෙම ඒකේ ගුරුවරයෙක් විසින් අනුගමනය කළ යුතු ක්‍රමශීලීක විදිහට පෙන්වලා දීලා තියෙනවා. කෙනෙකු එක් අවස්ථාවකදී ඉගෙනුමක් පසු අවස්ථාවකදී යොදා ගැනීම ඉගෙනුමකට හඳුන්වා දීම කරලා ඊපස්සේ පෙර ඉගෙනුම් අද්දකී පසු අවස්ථාවකට අදාළ පරිදි යොදා ගත යුතුය. ඉගෙනුම් මාරුව ශිෂ්‍යා සාධනය උපරිමට පත් කිරීමට උපකාරී වේ. ඊට පස්සේ තව ඒ වගේ පොඩි විස්තරයක් තියෙනවා. මේ ඒකත් මම ඕනම් ගෲප් එකකට දාන්න. තව කාට හරි මොනා හරි අදහසක් තියෙනවද ඒ ගැන? ජනකසන් මොනා හරි අදහසක්? ඔව්, ඉගෙන මාරුව කියන්නේ යම් කිසි දෙයක් ඉගෙන ගත්තන් පස්සේ ඒක නැවත ජීවිතයට යොදා ගැනීමනේ. ඒක තමයි ඉගෙනුම් මාරුව කියන්නේ. කාරලෝ කියනවා නම් ඔව් මොකක් හරි මේ ඉගෙන ගත්තන් පස්සේ ඒක නැවත දරුවගේ ජීවිතයට යොදා ගැනීම. ඒක තමයි ඉගෙනුම් මාරුවෙන් කියන්නේ. එතකොට ඒක යමක් පරමාදර්ශී වීම, ඉවත් වීම තමයි මේකෙන් පෙන්නන්නේ. තමා මේක තෝට මේකට අපිට වර්ධනය කරගන්න නම් උගන්වන විෂයයන් අනික් විෂයන් අතර සම්බන්ධතා හොඳයි. අපි පිරිසිදු බව කියන දේ උගන්වනවා නම් දරුවට අපි ගුරුවරයා පිරිසිදුව ඉන්නවා. අන්න ඒ වාගේද පරමාදර්ශී වෙලා උගන්වන්න ඕනේ ගිනුම් මාරුව දරුවට යන්න. ඒත් එක්කම තමා උගන්වන විෂය අතින් මේ විෂය අනික් විෂයන් අතර සම්බන්ධතාවයක් ඇති විදිහට උගන්වන්න ඕනේ. ගණන් ඉගැන්වුවට අනිත් ඒවට සමාහිත මේක සම්බන්ධයි. එතකොට ඒ විදිහට විද්‍යාව ඉගැන්වුවට මේක සමාජ මේ පුරවැසියක් දෙන එක සම්බන්ධයි. ඉතින් ඒ සම්බන්ධතාවයේ ගොඩනැගෙන විදිහට තමයි අපි උගන්වන්න ඕනේ.
ඊට පස්සේ විෂය කර්ම හෝ මූල ධර්ම සාමාන්‍යකරණය කරලා උගන්වනවා මේක මහා පරිමාණයෙන් ලඟුවා මේක අහවල් විද්‍යාඥයා කිව්වේ මේක මෙහෙමයි කියලා කිව්වොත් දරුවට ඒක මොළේට අමාරුයි ඔළුවට බරයි ඒ හින්දා අපි විෂය කර්ම කරුණු එහෙම නැත්නම් මූල ධර්ම සාමාන්‍යකරණය කළා මේවා නිකන් එදිනෙදා ජීවිතයේ තියෙන දේවල් බලන්න ගුරුත්වාකර්ෂණය කියන්නේ චෝක් කෑල්ල උඩ දාලා බිව්වට මෙන්න දරුවනේ ගුරුත්වාකර්ෂණය එතකොට ළමයින්ට ඒක බර අඩු වෙනවා එතකොට ඒ විදිහට අපි මූල ධර්ම සාමාන්‍යකරණය කරලා උගන්වන්න ඕන ඒත් එක්කම යම් විෂයකරණයක් උගන්වනකොට එය අනාගතයේ යොදාගත හැකි අවස්ථා දැන් මේ මෙන්න මේක මොකක් හරි මේ දැන් ඔය විද්‍යාවේ තියෙන ඔය ස්කන්ධ සංස්කෘති නියම හරි බල මොකක් හරි සම්ප්‍රේෂණ දේවල් හරි මේ මේ අනාගතයේ මේ 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 තැන් වලට අපිට ගන්න පුළුවන් ඔයා බයිසිකලයක් පදිනකොට මෙන්න මේ මේක අතුරකින් කපනකොට මේකේ ලීවර් ගණය මෙන්න මේ වර්ගයේ එතකොට ඔයාට තව මොනවා හරි මේ විදිහට ඩිසයින් කරගන්න පුළුවන් මේ විදිහට ඉස්සරහට අනාගතයේ යොදා ගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් පැත්තට ඉඳ දීලා තමයි දරුවට උගන්වන්න ඕන. ඒත් එක්කම උගන්වන ලද විෂය කරුණු නොඑක් අවස්ථාවල භාවිතා කරන්න ඕන. විවිධ අවස්ථා. අර අහවල් දවසේ මම උගන්වන්නේ මේ ගුරුත්වාකර්ෂණය ගැන. දැන් ඒකේ ගාණක් නෙමෙයි තියෙන්නේ. අර විෂය කරුණු සම්බන්ධ කරලා දෙන්න ඕන. එතකොට අර සර් අයිසක් නිව්ටන් ඉදිරිපත් කරපු ගුරුත්වාකර්ෂණය මෙහෙමනේ කියලා තියෙන්නේ. ආ ඒක අනුව තමයි අපි මේක හදන්නේ. මේ විදිහට විෂය කරුණු එදේ තැන් වලට ගන්න ඕන. ඒක තමයි ඒක අනාවරණ ක්‍රමයට උගන්වන්න ඕන. ඒත් එක්කම සිසුන්ගේ අවධානයට ලක්වන විදිහට උගන්වන්න ඕන. සාකච්ඡා කරලා කණ්ඩායම් වැඩ විදිහට මේ මේවා උගන්වන්න ඕන. අනිත් එක තමයි උගන්වන දේ දෛනික ජීවිතයට සම්බන්ධ කරන්න ඕන. ඉගැන්වුවට මදි ඒක ජීවිතේට දැන් ඔය පිරිසිදුකම තමන්ගේ කාමරේ පාඩම් කරන පොත් ටිකෙන් තමන්ගේ පෙළ පොත් ටිකෙන් ඒ පිරිසිදුව තියාගන්න එකෙන්ම පිරිසිදුකම උගන්වන්න ඕන. එතකොට ඒක දෛනික ජීවිතයට සම්බන්ධ කරලා දෙන්න ඕන ගුරුවරයාගේ වගකීමක් ඒක. අනිත් එක අපි පාඩම සැලසුම් කරනකොට දැනුම ක්ෂේත්‍ර කීපයකට යොදාගත හැකි පරිදි ඒක පාඩම සැලසුම් කරන්න ඕන. එකම ක්ෂේත්‍රයක නැතුව ක්ෂේත්‍ර කීපයකට මේක කුෂිකර්මය නම් මෙහෙම ආර්ථික විද්‍යාව නම් මෙහෙම එතකොට තවත් විෂයක නම් මේ විදිහට ඒ විදිහට දැනුම ටිකක් පුළුල් විදිහට යන විදිහට දරුවන්ට හේතු ගැන්වෙන විදිහට ඒක උගන්වන්න ඕන. අනිත් එක ළමයින්ගේ අත්දැකීම් වලට හැකිතාක් සමීප වෙන්න ඕන. අපිට හැමතිස්සෙම ලෙක්චර් වල කියන්නේ දන්නා දෙයින් නොදන්නා දේ මතු කරගන්න කියලා. එතකොට ළමයින්ගේ අත්දැකීම් අරගෙන කො බලන්නකො මොනව හරි උඩට විසි කරපුවාම ඔයාලගේ බෝලේ ඔළුවේ උඩට ඇවිල්ලා වැටිලා තියෙනවද? අන්න එතනින් අරගෙන ඒක තමයි ගුරුත්වාකර්ෂණය කියලා එහෙම දෙන්න ඕන. දරුවෝ අත්දැකීම් අපි නොදන්නා දන්නා දෙයින් නොදන්නා තැනට නොදන්නා දේ උගන්වන්න ඕන. ළමයි දන්න ටිකෙන් නොදන්න දේ ඔළුවට දාලා දෙන්න ඕන. ඒත් එක්කම මේ නව උපකරණ වාගේ දේවල් එහෙම නැත්නම් මේ ඉගෙනුම් ආධාරක වර්ග භාවිතා කරලා මේක දරුවට දෙන්න ඕන. ඒත් එක්කම සමාජයේ සාර්ථක පුරවැසියෙකු ලෙස ජීවත් වෙන්න පාසලෙන් දරුවට අවශ්‍ය දැනුම ටික දෙන්න ඕන. අධ්‍යාපනයට අමතරව සමාජයේ සාර්ථක මිනිහෙක් විදිහට ජීවත් වෙන්න නම් ඒ අවශ්‍ය දැනුම දරුවට දෙන්න ඕන. ඒත් එක්කම හැකියතාක් දරුවන්ට ප්‍රායෝගික දැනුම එන විදිහට ගුරුවරයා තමන්ගේ පාඩම සැලසුම් කරන්න ඕන උගන්වනකොට. ප්‍රායෝගික දැනුම තමයි වැඩියෙන් එන්න ඕන. අනිත් එක උගන්වන කරුණු දෛනික ජීවිතයට සම්බන්ධ කරලා උගන්වන්න ඕන කියලා අපි කලිනුත් කතා කරා. ඊට පස්සේ කටපාඩම් කරන එක තත්වරද ක්‍රමය වාගේ ක්‍රමෝලින් බැහැරව ප්‍රබෝධමත් ක්‍රමෝලින් උගන්වන්න ඕන. යොදාගෙන ඊට වඩා ප්‍රබෝධමත් වූ ක්‍රමවලට දරුවට උගන්වන්න ඕන. අනිත් එක පීඩනයක් හෝ බලකිරීමකින් තොරව හැකිතාක් දුරට රසවත්ව දරුවන්ට සරල විදිහට උගන්වන්න ඕන. ඔක රෝලන්ඩ්ස්ගේ පොතේ මා හිතන්නේ ගොඩාක් පැහැදිලිව තියෙනවා 350 ගණන් ඉදිරියට. ඔය ටික තමයි ඉතින් අපිට ලියන්න වෙන්නේ. ඔව් තව කාටවත් හරි මොනවා හරි එකතු කරන්න තියෙනවා නම් ඒකට මං හිතන්නේ ඒක පැහැදිලි අපිට 2012 ත් ඔය වගේ ඒ ප්‍රශ්න හම්බ වුණා 2012 5 3 වෙනි ප්‍රශ්නෙට මේ හම්බ වුණා ඒ ප්‍රශ්නෙම මේ තව කාට හරි මොනවා හරි එකතු කරන්න තියෙනවද ඒකට 2008 ත් තියෙනවා තියෙනවා තව කාට හරි මොනවා හරි එකතු කරන්න නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අපිට ඊළඟට තියෙන්නේ 2016 අන්තිම ප්‍රශ්නේ ඒකේ තියෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත ළමයා අර්ථ දක්වා සුබක ළමයෙකුගේ හෝ ඩිස්ලෙක්ෂියා ළමයෙකුගේ ලක්ෂණ ලැයිස්තුගත කරන්න
ඉපස්තිනි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් පිළිබඳ අවබෝධය වෘත්තීය ගුරුවරයාට වැදගත් වන ආකාරයේ උදාහරණ ඇසුරින් පැහැදිලි කරන්න කියලා. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. විශේෂ අවශ්‍යතා සහිත ළමයා අර්ථ දක්වන්න. මුලින්ම දිනේ විශේෂ අවශ්‍යතා සහිත ළමයා කියන්නේ කවුද කියලා කියන්න. අපිට මං හිතන්නේ ඒක 2014, 2012, 2008 මේ අවුරුදු ඔක්කොගෙම වගේම විශේෂ අවශ්‍යතා සහිත ළමයා කියන ආවා. දැන් අපහු තියනවා කාට හරි පුළුවන්ද විස්තර කරලා දෙන්න ලියපු කෙනෙක් ඉන්නවද විශේෂ අවශ්‍යතා සහිත ළමයා කියන්නේ කවුද කියලා. විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් කියන්නේ මම ඒක විශේෂ අවශ්‍යතා සහිත දරුවා කියන එක කියන්නේ ඉගෙනුම් අපහසුතා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රජානන මේ ඉපදෙනකොටම ගෙනාපු දුර්වලතා තියෙන්න පුළුවන්. කායික ගැටලු තියෙන්න පුළුවන්. චර්යාවේ ගැටලු තියෙන්න පුළුවන්. පිරිස මැද්දෙකට ඉන්න බෑ සමහර විට එයාට අල්ලපු එක්කෙනාට ගහන්න හිතෙනවා. ඒ වාගේ නිකන් චර්යාමය ගැටලු. චිත්තවේගීය ගැටලු ඉන්න ගමන් කේන්ති යනවා. ඒ වාගේ. එහෙම නැත්නම් සංවර්ධනයේ අක්‍රමකතා. හරියට අර මොළේ වර්ධනය වෙලා නැති අර ඒ වාගේ ඒවා. නියම වයසට අනුව මොළේ වැඩිලා නැති. අන්න ඒ වාගේ. අන්න ඒ වාගේ දරුවන්ට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියලා අපි කියනවා. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ මේ මොන අවශ්‍යතා සහිත දරුවෝ වුණත් අපි සැමට අධ්‍යාපනය දෙන එක අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා අපිට බල කරලා තියෙනවා. ඒක අපේ ආචාර ධර්ම පද්ධතිය පවා තියෙනවා. එහෙනම් ඒ අයටත් ඉගෙනීම දෙන එක ගුරුවරයාගේ වගකීමක්. විශේෂ අවශ්‍යතා කියන්නේ අන්න අර වාගේ ලක්ෂණ තියෙන දරුවෝ. සබ්ජෙක්ට් එක අහලා ඉවලා තියනා නේද කවුරු හරි? ඔව් සබ්ජෙක්ට් එක මොකද්ද කියන්නලු අයියෝ. සබ්ජෙක්ට් එක සයිකොලොජි මනෝවිද්‍යාව. හරි. එතකොට මේ විශේෂ අවශ්‍යතා තියෙන ළමයි වර්ගීකරණය කරන්න පුළුවන් ආබාධිත. එහෙම නැත්නම් කායික ආබාධිත විදියට. එහෙම නැත්නම් දුබලතා තියෙන අය. ශ්‍රව්‍ය වෙන්න පුළුවන්, ශ්‍රවණ වෙන්න පුළුවන්, කතන වෙන්න පුළුවන්, ඒ විදියට වර්ග කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධිය අනුව මන්ද බුද්ධිකද සුභගද කියන එක විදියට අපිට බුද්ධිය අනුව වර්ග කරන්න පුළුවන්. ඊට අමතරව චිත්ත වේගය අනුව චිත්ත වේගී ආක්‍රමණශීලීද මානසික රෝග තියනවාද කියන එක අනුව ඒ විදියට වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ සංවර්ධනාක්‍රමිකතා ඩිස්ලෙක්සියා ඩිස්කැල්කියුලියා අවධානය අඩු ආබාධ අධික්‍රියාකාරී විදියට මෙන්න මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ටික අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට ඒ යටතේ අපෙන් අහන්නේ පොදු ලක්ෂණ තමයි එයාට ඒ වාගේ දේවල් තමයි ඩිස්ලෙක්සියාවල රෝග ලක්ෂණ. මේක 1885 ජානමල විකෘති 6 වෙනි වර්ණදේහයේ විකෘතිය නිසා වචන උච්චාරණය වාගේ දේවල් බැරුව යනවා. 15 වෙනි වර්ණදේහයේ වෙනස් වුනහම කියවන්න බැරුව යනවා. එතකොට මේවා ජානවලට සම්බන්ධ ලෙඩ රෝග විදියට මේ අඳුන ගන්න පුළුවන්. මේක ලේනා යන අතර විවාහයෙන් මේක ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. තාත්තට ඩිස්ලෙක්සියා නම් ගොඩක් දුරට පුතාට 50%ක සම්භාවිතාවයක් තියෙනවා මේ ඩිස්ලෙක්සියා වැළඳෙන්න. එතකොට මේක මේ තියෙන දරුවන්ට වචන ලියනකොට වචන මාරු කරනවා. අකුරු හලලා ලියන්න. සමහර වචන සම්පූර්ණයෙන්ම ආපස්සට ලියනවා. බර්ඩ් කියන එක ඩර්බ් කියලා ලියන්න පුළුවන්. ඒ ළමයි කනපිට පෙරලා පේන්නේ ළමයින්ට. අලුතෙන් ලියන වචන වලට අකුතු වැඩියෙන් එකතු කරනවා. ඉතින් මේවා හඳුන ගන්න පෙරපාසල තුල මේක පැහැදිලිවම හඳුන ගන්න පුළුවන් පෙරපාසල් ටීචර්ට. මේ අවදී රෝග නිර්ණය කිරීම ගොඩක් මේ අමාරුයි. හැබැයි අලුත් වචන ඉගෙනීම හෙමින් කරනකොට පෙරපාසල් ටීචර්ට පුළුවන් අක්කල මෙයාවන් ලල්ල ගන්න. එතකොට ගීත ගායනා කරන එක අපහසු වෙනවා. එතකොට ඒ වගේ පොඩි වයසේදී මේ දරුවාගේ ඩිස්ලෙක්සියා ගතිය හඳුන ගන්න පුළුවන්. ඒත් එක්කම ප්‍රාථමික ශ්‍රේණි වලට යනකොට හෝඩිය ගැනීම අපහසු වෙනවා ළමයට.
අකුරු ශබ්ද කරලා කියවන්න බෑ. ඒත් එක්කම වචන කියවීම උච්චාරණය සම්බන්ධ අපහසුතා එනවා. එතකොට ව්‍යාකූලතා එනවා. වම දකුණ තෝරගන්න බෑ, ඉහළ පහළ තෝරගන්න බෑ, පෙරපසු තෝරගන්න බෑ, පේලියකට ඉන්න ඔය පෙර පෙරපසුල් දරුවෝ පෙර ළමයා ඊට පෙර ළමයාට ඉස්සරහට යන්න කිව්වට පෙර ළමයා එතනින් දරුවෝ දෙන්නෙකුගෙන් ඉස්සරහට යන්න ගමන් පෙරපසු එයාට අඳුනගන්න බෑ, පස්සට යනවා. ඒ විදිහට වෙනවා. ඊට පස්සේ මේක ඉහළ ප්‍රාථමික ශ්‍රේණි වලට ගියාපුවම හෙමින් හා වැරදි ලෙස කියවන්නේ. ගොඩාක් හෙමින් කියවන්නේ. හැබැයි වැරදි කියෝන එක. අක්ෂර වින්‍යාසයේ ඉතින් බලන්න දෙයක් නෑ වැරදි. ඒත් එකම මේ B වෙනුවට D ලියලා අක්ෂර වෙනස් කරලා ලියනවා. එතකොට ස්වරහා ගාස් මේ ගාත්‍රාක්ෂර කියලා අපේ මේ වර්ග දෙකක් තියෙනවනේ. ඒවා ශබ්ද නගා කියවන්න බෑ. ස්වර ගාත්‍රාක්ෂර කියවනකොට වරදිනවා. ඒත් එක්කම මේ වෙන් කරන්න අමාරුයි. හල් කිරීම දැන් හල් කිරීම කියන්න බෑ. රයන්න වෙනුවට ලයන්න කියවෙන්නේ. අන්න ඒ වගේව තමයි ඩික්ලෙක්සියාවල ලක්ෂණ. එතකොට මේක මේ ඕනම බුද්ධිමට්ටමක තියෙන්න පුළුවන් කියලා දීලා තියෙනවා. මේක හඳුනගන්න ඉතාත්ම පහසුයි නව යෝන් වී. ඒ වෙනකොට අපි පරක්කු වැඩි. මොන්ටිසෝරි අවුරුද්දේ හරි අමාරුයි හඳුනගන්න. නමුත් පුළුවන්. හැබැයි යෝන් වියට එනකොට වෙන්න තියෙන හරි වෙලා ඉවරයි. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම කියන සංකල්ප මෙලෝදයක් බැරුවා. ඔර්ලෝසුවේ වෙලාවවත් කියන්න බෑ. ඒත් එක්කම සූත්‍ර නීති අනුව ගණන් හදන්න බැරුව යනවා ඒ අය. මිලදී ගැනීමේදී මුදල් ඉතුරු මුදල් පවා ගණන් කරලා ගන්න බැරි තත්යකට මේ දරුවන් පත් වෙනවා. ඉතින් මේක තමයි මේ ඩික්ලෙක්සියාවල ලක්ෂණ. සර් ඇහෙනවද? ඇහෙනවා සර්. ඔව් මේ මම ලෙක්චර් නෝට් එකේ මේ ඔය බුද්ධිමය සහ මේ සංවර්ධන අක්‍රමිකතා කියන කොටස් දෙකට මේ තරු දාගෙන තියෙනවා. මම හිතන්නේ මේ මැඩම් ඒකේ කියන්න ඇති විභාගයට එන මොකක් හරි සම්බන්ධයක්. මේ එතන විශේෂයෙන් මම තරු ලකුණු දාගෙන තියෙනවා ඒ නෝට් එකේ. මොනවද බුද්ධිමය කොටසයි? ඔව් බුද්ධිමය කොටසයි සංවර්ධන අක්‍රමිකතා. ඔය කියපු කොටස් දෙකමයි තියෙනවා. සුභග ළමයි ඩික්ලෙක්සියා කියන ඒ ළමයිත් අයිති වෙනවා ඒක. ඔව් නේද? අපිට මං හිතන්නේ ඒක ඒ ප්‍රශ්න දෙක තමයි ගොඩක් වෙලාවට දිගින් දිගටම ඇවිල්ලා තියෙන්නේ. ওই 2014 2012 කියන්නේ ගොඩක් අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. ඒ දෙකම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඩිස්ලෙක්සියා තියෙන අයයි සුබග ළමයිනුයි තමයි තියෙන්නේ. මං හිතන්නේ ඩිස්ලෙක්සියා තියෙන ළමයින්ගේ ලක්ෂණ පැහැදිලි වෙන්න ඇති. සර් ගොඩක් විස්තර කිව්ව කාට හරි මේ තව එකතු කරන්න දේවල් තියෙනවද ඒකට? එහෙම නැත්නම් අපි සුබග ළමයි ගැන කතා කරමු. දෙකම ගැන කතා කරලා තියාගන්නේ කොහොඳයිනේ. ඒ හින්දා සුබග ළමයි කියලා ඔව් මේ කියන්නේ ඔය දරුවන්ට දැන් ඔය මේ ඩික්ලෙක්සියා තියෙන දරුවන්ට අපි උගන්වද්දී අපි යොදන්න ඕන විකල්ප කොහොමද මට චුට්ටක් කියන්නකෝ. අපිට දරුවෝ කීප දෙනෙක් මොවම හම්බෙනවා. අති දුෂ්කර පාසලක මං ඉන්නේ. ඒක මට ගොඩාක් වටිනවා. ඒකයි චුට්ටක් කොහොමද අපි ටීචර් ඒ අයට උගන්වන්නකොට අපිට කරන්න ඕන විශාලම දේ තමයි ඒ දරුවා පුළුවන් තරම් අපි ආසන්නයට ගන්න එක. ලොකුම දේ දරුවා පිටිපස්සේ හිටියොත් දරුවට මුකුත් අවබෝධ කරගන්න බැරුව වෙනවා. හැකි තරම් ඉස්සරහ පේලියට ගන්න. ඊට පස්සේ ඩික්ලෙක්සියා තියෙන දරුවෙකුගේ අපි තියරියට දැන් දන්නවනේ ඒ දරුවා හරිම ස්ලෝ. ඒ දරුවට පන්ති අනිත් ළමයි එක්ක යන්න බෑ. අපිට පාඩම කියලා පාඩමට ප්‍රශ්න 10ක් දුන්නාම ඒ ළමයාට ඒක කරන්න බෑ. ඒ ළමයාට විශේෂයෙන් අපි වෙනම ප්‍රශ්න චූටි ප්‍රශ්න දෙකක් තුනක් දෙන්න ඕන. අර දරුවොත් එක්ක ඒ දරුවාට යන්න බෑ. හිමීට හිමීට තමයි ඒ දරුවාගේ ගොඩනගන්න ඕන. හැමතිස්සෙම දරුවාගේ පොත බලලා අක්ෂර වින්‍යාසය හදන්න ඕන. අක්ෂර වින්‍යාසය ඔහොම නෙමේ පුතේ මෙහෙමයි කියලා ඒවට අර එක එක උපක්‍රම පාවිච්චි කරලා ඒ විදියට. දැන් මෙයාලට අර නීති සංකල්ප එහෙම අවබෝධ කරගන්න හරි අමාරු. ඒවා ඒ විදිහට සංකල්ප විදිහට දෙන්නේ නැතුව ඒවා එදිනෙදා ජීවිතයට අනුගත කරලා මේ විදිහට කරොත් මෙහෙමයි වෙන්නේ. ඒ විදිහට තමයි ඒ දරුවන්ට කියලා දෙන්න ඕන. හරිම බුද්ධිමත්ව හරිම හිමීට කරන්න ඕන වැඩක් තමයි මේ ඩික්ලෙක්සියාට උගන්වන එක. සමහර වෙලාවට මෙයාලට රූප රාමු ආශ්‍රයෙන් එහෙම නැත්නම් වීඩියෝ තටි ආශ්‍රයෙන් උගන්වන එක හරිම ලේසි. මොකද යාලා එතකොට රූපය අබ්බල්ලා අර ලිවීමේ කියවීමේ හැකියාව නැති ඉගෙනීමේ ක්‍රම ඒ අනුව වෙනස් කරොත් ටීචර් ওই දරුවා ටික ඉහළට ගන්න පුළුවන්. හැබැයි ටීචර් හිතන්න එපා ඒ නමයක් ගන්න හදන්න පුළුවන් කියලා. එයාලට බස් එකක බෝඩ් එකක් කියව ගන්න පුළුවන් මට්ටමට ඉස්කෝලෙන් අයින් වෙනකොට හදන්න පුළුවන් වෙයි. ඔව් ඔව් ඇත්තටම පොතක පැවරුම දැන් පිටු
ස්වංගේ කිව්වට සර් පිටුවංගේ වත් ඔව් මේ තව පුංචි දෙයක් කියන්නද මේ අර ලෝක ප්‍රසිද්ධ අයත් ඉන්නවා මේ ඔව් ලෝක ප්‍රසිද්ධ අය දෙන්නෙක් සඳහන් කරගෙන තියෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ලියනාඩෝ ඩා වින්සි ඒකට ඒගොල්ලන්ටත් මේක තිබිලා තියෙනවා කියලා තමයි මේ නෝට් එකේ සඳහන් වෙන්නේ ඒබ්‍රහම් ලින්කන්ටත් තිබිලා තියෙනවා සර් ඒ වගේ මේ ලෝක ප්‍රසිද්ධ ඔව් සමහර වෙලාවට ඔක මේ කාලයක් යද්දී හරියන ඒවාත් තියෙනවා එක එක පරිමාව අනුව නේද ඔතනදී ඒකයි ඒක ප්‍රායෝගිකව දුන්නොත් විතරයි හරියන්නේ ටිකට් කියන්නේ අපේ තීචර වචනන්දතාවේනේ ඒ දරුවට වචනේ බෑ වචනේ ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ වචනෙට ලියනකොට ඒකේ අකුරු හැලෙනවා අකුරු දෙපැත්ත මාරු වෙනවා ඔය ඔකට ලස්සන හින්දි චිත්‍රපටියක් තියෙනවා අර ළමයා අනිත් පැත්තට ලියන්නේ බෝඩ් එකේ ටීචර් ලිව්වහම පේන්නේ අනිත් පැත්තට PD මාරු වෙලා පේන්නේ එහෙනම් අපි මේ දරුවට ළඟට අරගෙන ඉමීට ඉමීට මම නම් යෝජනා කරන්නේ හැම තිස්සෙම මේ දරුවට අර වෙන වෙන දේවල් භාවිතා කරලා ඒ කියන්නේ වීඩියෝ පටයකින් ඒ ළමයාට උගන්වන්න හරිම ලේසි ප්‍රසන්ටේෂන් එකකින් උගන්වන්න ලේසි හැබැයි ඒවා පින්තූර රාමු වෙන්න ඕන අකුරු රාමු වලින් මේක කරන්න අමාරුයි ඊට පොඩි පොඩි මේ උපකරණ හදලා අපේ ටීචින්ග් ඒඩ්ස් හදලා ඒ විදිහට ඝන කරාමය කිව්වහම මෙන්න දොඹට ටිකක් ගහලා වීරට ටිකක් ගහලා ඝනකය ඝනකය මෙන්න මෙහෙමයි පුතේ ත්‍රිකෝණය මෙහෙමයි ඒ දරුවට ඒක අඳුන ගන්න පුළුවන් රූප භාවිතා කරලා කරොත් ගොඩාක් දුරට ඒ දරුවා ගොඩ ගන්න පුළුවන් හැබැයි ලොකු මට්ටමකට ගෙනියන්න බැරි වෙන්න ඉඩ තියෙනවා අඩු ගානේ බස් එක බෝඩ් එකක් කියවන්න රූලක කෙලින් ලියා ගන්න අවුරු අකුරු හැලෙන්නේ නැතුව තමන්ගේ නම ලියන්නවත් පුරුදු කරොත් හරියටම හරි ඔය ළමයි ඉන්නවා ගොඩාක් ඔක මොන්ටිසෝරි ටීචර්ගේ තමයි අවබෝධ කරගන්න පුළුවන්. එකට ගායනා කරන්න බෑ. ළමයින්ට වචන කියවෙන්නේ නැහැ. ඒ ගාමන් ටක් ගාලා අල්ලගෙන අවශ්‍ය මනෝවෛද්‍ය ප්‍රතිකාර දුන්නොත් එහෙම ඒ දරුවා ගන්න පුළුවන්. අපිට එනකොට නව යෝන් වී ළමයි එන්නේ. මේ ළමයි හදන්න අපිට හරි අමාරුයි. ඉතින් පාසල් අනිත් දරුවෝ එක ගෙනියන්න බෑ. මොකද මේ දරුවෝ අනිවාර්යෙන් අනිත් දරුවන්ගේ සමච්චලයට ලක් වෙනවාමයි. අපි කොච්චර මේ හිර කරගෙන හිටියත් අපි පන්තියෙන් ගිය වෙලාවට අනිත් ළමයි ඔච්චම් කරනවා. ඔබට මේක ලියා ගන්න බෑනේ වචන මාරු වෙනවානේ. උඹට කියවන්න බෑනේ උඹට ගොත ගැහෙනවනේ එහෙම එනවා ඊට පස්සේ ඒකට හොඳම විසඳුම ළමයා අමතර වෙලාවක තමල්ලන්ට අරගෙන හැකියතාවකට සංවර්ධනය කරන එක තමයි පුළුවන් තරම් එයාට කියවන්නම දෙන්න ඕන අර ඊළඟට සර් මේ අර තව මේ සමහර ශේෂ්ඨ වලට මේගොල්ලෝ ගොඩක් දක්ෂයි නේද උඩරිම දක්ෂතාවක් තියෙනවා නේද සර් සමහර ශේෂ්ඨ වලට කරන්න බැරි කෙනා සර් අත්තේ හස්ත කුසලතාව වලට අනිවාර්යෙන්ද ඒ ළමයාට මලක් දෙන්නකො මහන්න කියලා සුපිරියට මහයි ඒ හැකියාව තියෙන එක උපතින්ම එනවනේ එක ක්ෂේත්‍රයකට හැකියාව නැති වුණොත් අනිත් ක්ෂේත්‍රෙන් ඒකට උපරිම දක්ෂයි ඒක සාමාන්‍යයෙන් ඉතින් ලෝකේ පැවැත්මට එන දෙයක් නේ අපේ සර් ඒක මේ ලෝකේ හරියටම අර්ථකථනය කරපු එකක් තියෙනවා කියන්නද එහෙම හරි හරි සර් ඒකේ ප්‍රේෂේද දෙකකින් තියෙන කියවීම හා භාෂා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් දුබලතා තත්ත්වයක් දැස ඔස්සේ ලැබෙන ඔව් දැස ඔස්සේ ලැබෙන ලිඛිත රූප අර්ථවත් භාෂාවක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වීමේ මොලේ පවත්නා කිසියම් දුබලතාවයක් ඩිස්ලෙක්ෂියාවට හේතුවයි. මෙහිදී කියවීමේ චතුරතාව, කියවීමේ අවබෝධය, නැවත මතක් කිරීම, ලිවීම, අක්ෂර වින්‍යාසය සහ කථනය කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකියි. කියලා තියෙනවා ඒකේ ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට. අපේ අර මේ තාත්තගේ අම්මගේ වර්ණදේහ එකතු වෙලා අපි යුක්තාණුව හැදෙනකොට ඒ වර්ණදේහ යුගල් මාරු වෙනවනේ. මොකද ඒකට කියන්නේ තරුකු හැදෙනවනේ මොකද්ද ඒකට ගිහිල්ලා කැඩිලා වෙන් වෙලා අනිත් එකට ගිහිල්ලා ඒකෙදී හයවෙනි වර්ණ දේහයේ වුණා මේ එතන හරියට සම්බන්ධ නොවුනොත් උච්චාරණය අපහසු වෙනවා 15 වෙනි එක හරියට සම්බන්ධ නොවුනොත් මේ කියවන්න බැරුව යන කියවීම එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි ඇත්තටම ඩිස්ලෙක්සියා ඇති වෙන්නේ. ඔකට කියන්නේ වර්ඩ් බ්ලයින්ඩ්නස් කියලා. වචන අන්ධතාවය. වචන පේ අකුරු විතරයි. අනිත් රූප පුළුවන් යාට අකුරු පේන්නේ නැහැ. හැබැයි වම දකුණ මාරු වෙනවා. ඉස්සරහ පස්ස මාරු වෙනවා. උඩ යට මාරු වෙනවා. එහෙම තියෙනවා. අපි හිමීට එක ගොඩනගන්න පුළුවන්. වචන වලට විතරයි. වචන වලින් නැතුව රූප වලින් ඒ දරුවට යන්න පුළුවන් නම් ඒක හරි. ඒ ළමයා ගොඩ ගන්න පුළුවන්. සර් විද්‍යාත්මකව මේක බැලුවාමත් සර් මොලේ සර් මේ වම් මර්ධයේ බ්ලොකා සහ වර්ණිකා යන තත්ත්වයන් අක්‍රමිකවත් වූ විට මේ තත්ත්වය ඇති වෙයි කියලා දීලා තියෙනවා නෝට් එකේ. වමේ තියෙන වර්ණිකා ඕ අක්‍රමවත් වුනහම තමයි ඩිස්ලෙක්සියා තියෙන්නේ. මොකද එතන තමයි අය වර්ණදේහ බෙදීමේදී මේ අවසානයේ මේ අවසාන ඵලය එතන නෙන්නේ. එතකොට වර්ණිකා වලදී ඇතිවන ප්‍රශ්නයක් හින්දා තමයි ඔක දිගටම යන්නේ. මොලේ වම් මර්ධයෙන් තමයි මේ හැමදේම පාලනය කරන්නේ. ඔව් හිරන් සර් සර්ගේ නෝට් එකත් පොඩ්ඩක් ගෲප් එකට දාන්න අපිට.
हाँ हरे मिस में एक ही तीन वाला तब आद में डिसलेक्शिया लंका वे प्रतिशत है सी ये टा हायाक की तरह तीन है ना अराबी रट वाले तो मैं बहुलों में दक्षिण पुलवामे में ओ अपे में हिरांस अपे में ने गुड़ा दूर टा अपे डिसलेक्शिया इच्छरम तात तक इन पुताटा गुड़ा कडवींग हिं तीन ने में ये टा हायाक की ने कर लो कू मिम्मक ने में हम तो अपे आर में मेकट अदाल ने तलसीमिया की ने के यानवा मार विद्य उपरीम विधियट गिहिलाट संस्कृति पवरादेन लेने विवाह कर विवाह मेक व्याप्त अराबिराटो गंड अराबिराटो मेक उपरीम विधियाल पउल अत्र विवाह अराबी राटो डिक्लेक्सिया की उपरीम वेडी ओमान येमान सऊदी अरबिया मेवा की गुडाक वेडी ए थिंग अभी इहला तनक इन्नो मेके अभी दरुवंटार मे इगेनु मारुव अन्न एतन वेदगत अभी अर न्याय मेतनट अप्लाई करन्न पुलुवन सिसुन तुले इगेनु मारुव सिदुवन परिधि उगन्ननकोट अभी अवधारणय करला कियन्न ओन लेना तीन अतर विवाहय ओयाला कवदा हरि दवसक विवाह वेनकोट मेन्न मे विदिहट पौल अतरेन नतुव वेनम पलातकिन केनेक तोरगन्न कियने මේක ඥාන වලින් යන ලෙඩක් ඒක හින්දා මේක හරි අමාරුයි හදන්න බැරි නෑ අර කලින් කියපු නිර්වචනේ පොඩ්ඩක් ආයි කියන්න හෝ ගෲප් එකට දාන්න පුළුවන් දේ සර්ට සික්ලේෂිය සම්බන්ධව ඔව් හිරාන් සර් ගෲප් එකට දාන්න චුට්ටක් ඒ ටික අපිට ටීචර්ස්ලා දාන්න හිරාන් සර් ආ හරි මිස් මම දාන්නම් ආ හරි ඕ බොලෝ අහයි පස්සේ එතකොට මේකේ සුබගත ළමින් ගන්නක් නේද සුබගත මේ ඒවත් නෙමෙයි ඒගොල්ලෝ ගෙවල් වල ඉන්නේ ඔව් මේකේ දැන් ඩිස්ලෙක්සියා වලට මොකද සුබගත දරුවනුත් තියෙනවා සර් ඩිස්ලෙක්සියා එතකොට සුබගත ළමයි කියන්නේ අපි අර කිව්වේ මේ බුද්ධිපලයේ අඩුවයි සුබගත ළමයන් කියන්නේ विशेष आवश्यकता मे आई मेन कर සුභගලමයිගේ ලක්ෂණ ලක්ෂණ ඒක ඒකටම සම්බන්ධ කරමු ගුරුවරයා කොහොමද මේක වැදගත් දෙ නිසා කරන්න පුළුවන් කොහොමද කියලා සුභග ළමයි කියන්නේ අපි බුද්ධිඵලයේ අඩු ළමයින්ට මේක සාමාන්‍යයෙන් 130ට වැඩි නම් බුද්ධිඵලයේ එයාලා සුභග ළමයන් දරුවන් විදිහට අපි හඳුන්වනවා 100ත් 130 අතර සාමාන්‍යයට වඩා වැඩි අය කියලා කියනවා 100යි 85යි අතර සාමාන්‍ය දරුවා ඊට පස්සේ මේක 70යි 85යි අතර එනකොට අධ්‍යාපනයේ පසුබට ළමයි මෙන්න මේ ටික ඉස්කෝලවල ඉන්නවා ඒ කියන්නේ 130 ඉඳලා 70 දක්වා ළමයි අපිට හම්බ වෙනවා ඊට අමතරව 50 69 අතර අය මන්දබුද්ධික ඒවා ඒ අය ගොඩක් දුරට පාසල් වල විශේෂ අධ්‍යන ඒකකේ තමයි ඉන්නේ 30ට අඩු අය අනිවාර්යෙන් මන්දබුද්ධික 25ට අඩු අය මෝඩ කියලා කියනවා එතකොට මේ අය ගෙවල් වල ඉන්නේ පාසල් යන්නේ නැහැ යාලට පාසල් අධ්‍යාපනය අමාරු खंडायाम तुनाव